තෙරුවන් සරණයි ආයුබෝවන් දහම් පාසල කෙටි සටහන් හත ශ්‍රේණිය පළමු වන පාඩම පිරිවෙන දහම් පාසල අපගේ YouTube නාලිකාවෙන් මෙම කෙටි සටහන් මාලාවන් ඔබට අධ්‍යයනය කරන්නට හැකියාව තිබෙනවා පිරිවෙන දහම් පාසල අපගේ YouTube නාලිකාව තුලින් අනිකුත් ශ්‍රේණි සඳහා හත ශ්‍රේණියේ සියලු පාඩම් මේ ආකාරයෙන් කෙටි සටහන් පෙළක් ලෙස හැදෑරීමට අවස්ථාව ඔබට තිබෙනවා. අපි බලමු. පිරිවෙන දහම් පාසල අපේ YouTube නාලිකාව ඔස්සේ හත ශ්‍රේණියේ දහම් පාසලේ පළවෙනි පාඩමේ තිබෙන විශේෂ කරුණු මොනවද කියලා. පළවෙනි පාඩම. ඉසිපතණයෙන් ඇරඹුණු සඳහම් චාරිකාව. බුදුරජාණන් වහන්සේගේ සඳහම් චාරිකාව ධර්මදේශනාව ආරම්භ වෙන්නේ ඉසිපතන ආරාමයේ. වරණසි ඉසිපතන ආරාමෙන් අපි බලමු තොරතුරු ටික පාඩමට අදාළව. වැඩි විස්තර අපි කතා කරන්නේ නැහැ. කෙටි සටහන තුලින් අපි කතා කරන්නේ වැදගත්ම කාරණාවන් මොනවද කියලා මතු කර ගැනීමට අවශ්‍ය තොරතුරු පමණයි. බුදුරජාණන් වහන්සේගේ ප්‍රථම ධර්මදේශනය පැවැත්වුවේ කොහෙද කියන එක අපි දැනගෙන ඉන්නට ඕන. වරණසි ඉසිපතන මුවවනේහි, එහෙම නැත්නම් මිගදාය කියලාත් කියනවා, වරණසි ඉසිපතන මුවවනේහිදී පස්වග මහණුන් වහන්සේලා සඳහා තමයි බුදුරජාණන් වහන්සේ ප්‍රථම ධර්මදේශනාව දේශනා කරන්නට යෙතුනේ. බුදුරජාණන් වහන්සේ ප්‍රථම වස් කාලය ගත කරන ලද්දේ කොහෙද? අපි එයත් දැනගෙන සිටිය යුතුයි. වරණසි ඉසිපතන මිගදාය, එහෙම නැත්නම් වරණසි ඉසිපතන ආරාමය. පස්කම් සුවයෙහි කලකිරී සිටි ඉසිපතනයට පැමිණි සිටු පුත්‍රයා, පස්කම් සැපය පිළිබඳව කලකිරිලයි හිටියේ මේ සිටු පුත්‍රයා, ඔහු තමයි යස කියන බරණැස් සිටුවරයාගේ පුත්‍රයා, යස කුල පුත්‍රයා. යස සිටු පුත්‍රයාට දේශනා කළ ධර්මය කුමක්ද? චතුරාර්ය සත්‍ය ධර්මය. බුදුරජාණන් වහන්සේ යස තරුණයාට දේශනා කළේ චතුරාර්ය සත්‍ය ධර්මය. බුද්ධිය මුහුකුරා සිටි සිටු යස බුදුබණ ඇසූ සෙනකින්ම පත් වූ තත්ත්වය මොකක්ද? සෝවාන් තත්ත්වයට පත් වුණා. බුදුරජාණන් වහන්සේගෙන් චතුරාර්ය සත්‍ය ධර්මයේ ශ්‍රවණය කරපු සෙනින්ම යස කුල පුත්‍රයා, යස තරුණයා සෝවාන් වුණා. පාසටහන් අනුව පුතු සොයා ඉසිපතනයට පැමිණුණේ කවුද? බරණැස් සිටුතුමා. යස තරුණයා රාත්‍රියේදී නිවසින් පිට වෙලා හිටපු නිසා, කවුරුත් නොදැන හිටපු නිසා තමයි සිටුවරයා උදෑසනින්ම පාසටහන් දිගේ යස සිටින තැන සොයාගෙන එන්නේ. තෙරුවන් සරණගේ ප්‍රථම උපාසකතුමා බරණැස් සිටුතුමා. තෙරුවන් සරණගේ ප්‍රථම උපාසකතුමා බරණැස් සිටුතුමා. යසට සිටුපුත් රහත් වුණේ, යස කුල පුත්‍රයා රහත් වුණේ පියාට දේශනා කරපු ධර්මය ශ්‍රවණය කරගෙන ඉඳලා. බරණැස් සිටුමැදුරේදී අනුමෝදනා බණ ඇසූ පසු සෝවාන් වූ කාන්තාවන් කවුද? අනුමෙවැනි බණ, අනුමෝදනා බණ සිටු මාලිගාවේදී දානේ වළඳන්නට බුදුරජාණන් වහන්සේටත්, යස තෙරුන් වහන්සේටත්, එවගේම අනිකුත් භික්ෂුන් වහන්සේලාට ඒ වෙද්දි වෙනත් භික්ෂුන් වහන්සේලා හිටියේ නැහැ. යස තෙරුන් වහන්සේ ඇතුළු පිරිසට සිටු මාලිකාවේ දානේට වඩින ලෙස සිටුවරයා ආරාධනා කළා. ඒ වෙලාවේදී බුදුරජාණන් වහන්සේ වැඩම කරලා දානේ වළඳලා අවසානයේදී ධර්මයේ දේශනා කරනවා. යස තෙරුන්ගේ මෞතුමියත්, ඒ වගේම ගිහි කාලයේ බිරිඳ විදිහට හිටපු කාන්තාවත් ධර්මය අහලා සෝවාන් තත්ත්වයට පත් වුණා. තෙරුවන් සරණගේ ප්‍රථම උපාසිකාවන් බවට පත්වීමේ අවස්ථාව උදා වුණේ යස තෙරුන් වහන්සේගේ මෑණියන්ට සහ ගිහි කාලයේ බිරිඳ වෙච්ච කාන්තාවට. යස කුල පුත්‍රයා පැවිදි වූ පුවත අහලා පැවිදි වෙච්ච ඔහුගේ මිතුරන් ගණන කීයද? 54 දෙනයි. 54 දෙනයි. බුදුරජාණන් වහන්සේ ප්‍රථම ශ්‍රාවක රහත් 69 මමතා වදාළ අනුශාසනාව චරත භික්කවේ චාරිකම් බහුජන හිතාය බහුජන සුඛාය ලෝකානුකම්පාය අත්තාය හිතාය සුඛාය දේව මනුස්සානම් මා ඒකේන වේ අගමිත්ත
ඒ ආදී වශයෙන් බුදුරජාණන් වහන්සේ අනුශාසනා කළා. වැඩි පිරිසකට හිත සුව සලසනු පිණිස ලෝවැසි දනට අනුකම්පාවන පිණිස දෙව් මිනිසුන්ට යහපත සලසනු පිණිස හැසිරෙනු ගම් දනව් වල තනිවම පිවිස. ඒ විදිහටයි බුදුරජාණන් වහන්සේ අවවාදයේදී අවවාද කරලා තිබෙන්නේ. පළමු ධර්මදූත පිරිස පිටත්ව ගිය ප්‍රදේශ ගණන 60යි. පිරිස හිටියේ 60යි. ඒ නිසා ප්‍රදේශ 60කට ගමන් කළා. දෙදෙනෙකු එක මාර්ගයක ගමන් නොකළ නිසා ප්‍රදේශ 60කට ගමන් කරන්නට හැකි වුණා. පළමු ධර්මදූත පිරිස පිටත් කොට බුදුරජාණන් වහන්සේ වැඩම කරන්නට පිටත් වෙලා වැඩම කරන්නට යෙදුනේ උරුවෙල් දනව්ව බලා. උරුවෙල් දනව්වට වැඩම කළා. බුදුරජාණන් වහන්සේද උරුවෙල් දනව්ව බලා ධර්මචාරිකාවේ වැඩම කිරීමෙන් පෙන්눔 කරන ආදර්ශය. රහතන් වහන්සේලා පිටත් කොට රහතන් වහන්සේලා පිටත් කරලා ඉන් අනතුරුව බුදුරජාණන් වහන්සේ තුරුවෙල් දනව්ව බලා වැඩම කරනවා. ඒ වැඩම කිරීම තුලින් පෙන්눔 කරන ආදර්ශයක් තිබෙනවා. ඒ ආදර්ශය තමයි කියන ආකාරයටම කරන කියන අයකු විය යුතු බව. කියන ආකාරයටම කරන කියන කෙනෙක් වෙන්නට ඕන. අනිත් අයට උපදෙස් දෙනවා වගේම තමනුත් ඒ ආදර්ශයෙන් පෙන්눔 කරන්නට ඕන කියන කාරණේ. උරු වේලාවට වැඩම වන අතරමඟදී බුදුරජාණන් වහන්සේට හමු වෙච්ච කුමාරවරු පිරිස තමයි බද්දවග්ගිය කුමාරවරු 30 දෙනා. බද්දවග්ගිය කුමාරවරු 30 දෙනා. බුදුරජාණන් වහන්සේ ඔවුන්ට පෙන්වා දුන්නේ කාන්තාවක් සෙවීමට වඩා තමන් ගැන සෙවීම වැදගත් කියන කාරණේ තමයි බුදුරජාණන් වහන්සේ බද්දවග්ගිය කුමාරවරුන්ට පෙන්වා දුන්නේ. බද්දවග්ගිය රහතන් වහන්සේලාගෙන් අපට ගන්න පුළුවන් ආදර්ශ කිහිපයකුත් පාඩමේ සඳහන් වෙලා තිබෙනවා. නොපසුබටව අභීතව ක්‍රියා කිරීම කියන ආදර්ශය. ඒ වගේම ගැටලුවල නියම தත්ත්වය හඳුනා ගැනීම කාන්තාවක් හි සෙවීම ගැටලුවක්. ඒක සුදුසු දෙයක් නෙමෙයි කියලා තේරුම් ගත්තා. ඒවට විසඳුමක් විදිහට තමන් ගැන සොයමින් කෙලෙස් නිවා ගන්නට කටයුතු කරනවා. නොපසුබටව අභීතව ක්‍රියා කිරීම, ගැටලුවල නියම தත්ත්වය හඳුනා ගැනීම, ඒවට විසඳුම් සෙවීම කියන ලක්ෂණ බද්දවග්ගිය කුමාරවරුන් සතුව තිබුණු ලක්ෂණ. දෙවන ධර්මදූත පිරිස විදිහටත් හඳුන්වනු ලබන්නේ බද්දවග්ගිය වික්ෂුන් වහන්සේලා. බද්දවග්ගිය වික්ෂුන් වහන්සේලා දෙවන ධර්මදූත පිරිස විදිහට සලකනු ලබනවා. දෙවන ධර්මදූත පිටත් කළ බුදුරජාණන් වහන්සේ වැඩම කළ ස්ථානය තමයි උරුවේලාවේ නේරංජරා නදිය අසබඩට වැඩම කිරීම. තුම්බෑ ජටිලයින් හා ඔවුන්ගේ පිරිස් සංඛ්‍යාවන් උරුවේල කාසියපට 500 දෙනෙක් සිටියා. නදී කාසියපට 300 දෙනෙක් පිරිස හිටියා. ගයා කාසියපට 200 දෙනෙක් හිටියා. සම්පූර්ණ පිරිස දහසක පිරිසක්. ජටිලවරු දහසක පිරිසක් උරුවෙල් කාසිප, නදී කාසිප, ගයා කාසිප කියන නායකයින් තුන්දෙනාත් එක්ක 1003ක පිරිසක් හිටියා. තුම්බෑ ජටිලයින් රහත් උනේ ආදිත්ත පරියාය සූත්‍ර දේශනාව ශ්‍රවණය කරලා. ගින්න උපමා කරගෙන කරන ලද දේශනාවක් ආදිත්ත පරියාය සූත්‍ර දේශනාව. බුදුසසුන ඉක්මනින් ව්‍යාප්ත වීමට බලපෑ බුදුරජාණන් වහන්සේ සතුව තිබුණු ගුණාංග කිහිපයක් අපි හඳුනාගනිමු. පාඩමට අනුව නිවැරදි මඟ පෙන්වීමක් තිබුණා. ප්‍රථම රහත් 69, දෙවන ධර්මදූත පිරිස, මේ හැම දිනාටම නිවැරදි මඟ පෙන්වීමක් අපිට දකින්නට පුළුවන්. බුදුරජාණන් වහන්සේ සතුව පැවතුණු උතුම් වූ ගුණයක්. අගතිගාමී නොවීම එක පාර්ශවයකට එක් පිරිසකට විතරක් බුදුරජාණන් වහන්සේ අවධානය යොමු කළේ නැහැ. හැමෝටම සමානාත්මතාවයෙන් කටයුතු කළා. ඒ වගේම නම්‍යශීලී ගතියෙන් යුක්තව නැමිය යුතු තැන්වලදී යම්කිසි විනය නීතියක් වෙනස් කළ යුතු නම්, එහෙම නැත්නම් යම්කිසි දෙයක් යම්කිසි කෙනෙක් ළඟදී ඍජුවම සිටින්නට නැතිව යම් යම් වෙනස්කම් කරන්නට එහෙම සිදු වුණා නම් එවැනි අවස්ථාවල නම්‍යශීලී ගති පැවතුම් පෙන්නුම් කළා. නිවැරදි මඟ පෙන්වීම, අගතිගාමී නොවීම, නම්‍යශීලී වීම කියන කරුණු නිසායි බුදුදහම ඉතා ශීඝ්‍රයෙන් ලෝකේ පුරා ව්‍යාප්ත වුණේ.
බුදුරජාණන් වහන්සේගේ ප්‍රථම ලංකා ගමනය සිද්ධ වුණේ ස්ථානයේ විදිහට ලක්දිව ලංකාවේ මහියංගණය හේතුව තමයි යක්ෂයන් දමනී කිරීම ලබා දුන් පූජා වස්තුව කේස ධාතුන් වහන්සේලා කේස ධාතුන් ඉල්ලා සිටියේ කවුද සුමන සමන් දිව්‍ය පුත්‍රයා සුමන සමන් දිව්‍ය පුත්‍රයා ලංකා ගමනෙන් පසු දහසකට අධික වූ භික්ෂුන් වහන්සේලා සමග බුදුරජාණන් වහන්සේ වැඩම කරන්නේ රජගහනුවරට බිම්බිසාර රජතුමාගේ ඉල්ලීමක් තිබුණා. බෝධිසත්වයන් වහන්සේ විදිහට රජගහනුවර පිණ්ඩපාතේ වඩිමින් සිටින අවස්ථාවේදී සම්බුද්ධත්වයට පත්ව තමන්ගේ රාජ්‍යයට පළමු කොටම වඩින්නට කියලා ඒ ආරාධනාව අනුව තමයි බුදුරජාණන් වහන්සේ ලංකා ගමනෙන් පස්සේ රජගහනුවරට වඩින්නේ. බිම්බිසාර රජුට දේශනා කරපු දේශනාව මහා නාරද කස්සප ජාතකය. මහා නාරද කස්සප ජාතකය බුදුරජාණන් වහන්සේ දේශනා කළේ බිම්බිසාර රජු ඇතුළු පිරිසට. රජතුමා ප්‍රධාන විශාල පිරිසක් පත් වූ තත්ත්වයේ තමයි සෝවන් තත්ත්වයට පත් වුණා. මහා නාරද කස්සප ජාතකය ශ්‍රවණය කළාට පස්සේ බිම්බිසාර රජතුමාගේ ප්‍රාර්ථනා පහක් තිබුණා. බිම්බිසාර මහරජතුමාගේ ප්‍රාර්ථනා පහ මගධයේ රජවීම, තම රටට බුදුරජාණන් වහන්සේ වැඩීම, තමන්ගේ රාජ්‍යයට බුදුරජාණන් වහන්සේ වැඩම කරවා ගැනීම, දහම් ඇසීම, බුදුරජාණන් වහන්සේට උපස්ථාන කිරීම, ධර්මය අවබෝධ වීම, ධර්මය අවබෝධ කර ගැනීම කියන කරුණු පහ බිම්බිසාර රජතුමාට තිබුණු ප්‍රාර්ථනාවන් පහ. මගධයේ රජවීම, තම රටට බුදුරජාණන් වහන්සේ වැඩම කරවා ගැනීම, දහම් ඇසීම, බුදුරජාණන් වහන්සේට උපස්ථාන කිරීම, ධර්මය අවබෝධ කර ගැනීම. බිම්බිසාර රජතුමා පිදු ආරාමේ වේළුවන ආරාමේ, එහෙම නැත්නම් වේළුවන උයන. බුදුසසුනට පිදු පළවෙනි ආරාමේ වෙන්නේ වේළුවන ආරාමේ වේළුවන උයන. සංජය පිරිවැජියාගේ ප්‍රධානම ශිෂ්‍යයන් බවට පත් වුණා උපතිස්ස සහ කෝලිත. කෝලිත සහ උපතිස්ස කියන පස්සේ කාලයේදී ඒ දෙපළ අස්සජී මහරහතන් වහන්සේගේ මග පෙන්වීම අනුව පැවිදි භාවයට පත් වුණා. උපතිස්ස කෝලිත දෙදෙනා බුදුසසුන සමග බුදුසසුනට යොමු වුණේ බුදුසසුනට කෝලිත සහ උපතිස්ස දෙන්නාව යොමු කළේ අස්සජී මහරහතන් වහන්සේ. පැවිදි වූ පසු උපතිස්ස කියන පිරිවැජියා සැරියුත් මහරහතන් වහන්සේ, සැරියුත් තෙරුන් වහන්සේ වුණා. කෝලිත පිරිවැජියා මුගලන් තෙරුන් වහන්සේ වුණා. කෝලිත උපතිස්ස දෙදෙනා සමග බුදුසසුනට පැමිණි සංජය පිරිවැජියාගේ පිරිස කීයද? සංජය පිරිවැජියාගේ පිරිස 250 දෙනෙක් සමග තමයි සංජය පිරිවැජියාගේ ගෝලයෝ විදිහට හිටපු 250 දෙනෙක් එක්ක තමයි කෝලිත සහ උපතිස්ස කියන දෙදෙනා බුදුසසුනට ඇතුළත් වුණේ. පළමුව සංඝ සමුළුවක් භික්ෂුන් වහන්සේලා හැමෝම එකතු කරලා මහා සංඝ සන්නිපාතයක් පවත්වනවා. පළමු සංඝ සමුළුව විදිහට ඒක හඳුන්වනවා. පවත්වා අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලා බවට පත් කරගන්නට යෙදුනේ කවුද? සැරියුත් මහරහතන් වහන්සේ සහ මුගලන් මහරහතන් වහන්සේ. අග්‍ර ශ්‍රාවකීන් දෙපළ සැරියුත් මහරහතන් වහන්සේ සහ මුගලන් මහරහතන් වහන්සේ. සැරියුත් මහරහතන් වහන්සේට පැවති අගතනතුරු නුවණැති භික්ෂුන් වහන්සේලා අතර අගතනතුර හිමි වුණේ සැරියුත් මහරහතන් වහන්සේට. මුගලන් මහරහතන් වහන්සේට පැවති අගතනතුර මොකක්ද? එර්ධිමත් භික්ෂුන් වහන්සේලා අතර අගතනතුර. ඒ වගේම අග්‍රශ්‍රාවක තනතුරු, දකුණු අග්‍රශ්‍රාවක තනතුර සැරියුත් තෙරුන් වහන්සේට, වමත් අග්‍රශ්‍රාවක තනතුර මුගලන් මහරහතන් වහන්සේට ලැබුණා. තනතුරු පිරිනැමීම තුලින් පෙන්눔 කරන බුදුරජාණන් වහන්සේ සතු උසස් නායකත්ව ලක්ෂණ මොනවාද? සමානාත්මතාව, අනුකම්පාව, නිවැරදි තීරණ ගැනීම, සුදුස්සාට සුදුසු තැන ලබා දීම, වගකීම් පවරා දීම කියන ලක්ෂණ. සමානාත්මතාව, අනුකම්පාව, නිවැරදි තීරණ ගැනීම, සුදුස්සාට සුදුසු තැන ලබා දීම, වගකීම් පවරා දීම කියන ලක්ෂණ. භුක්තානුමෝදනා, දන් වැළඳීමෙන් අනතුරුව දායකයාගේ සිත දානෙට අනුව සතුටු කිරීම, ලබා දුන්නු දානේ පිළිබඳව ප්‍රකාශ කරමින් මෙන්න මේ විදිහට ඔබ දානේ පිරිනැමුවා, ඔබ පැහැදුණු හිතින් දානේ පිරිනැමුවා, ඒ ආදී වශයෙන් දන් වළඳලා අවසානයේදී දායකයාගේ සිත දානේට අනුව මේ දේවල් ඔබ විසින් පූජා කළා, මේ දේවල් කරන්නට යෙදුණා, ඒ විදිහට ප්‍රකාශ කරමින් කරනු ලබන අනුමෝදනාව භුක්තානුමෝදනාව. අනුමෙවැනි බණ කියලා කියන්නේ
අනුව සතුට වීම කරන ලද පින්කම පිළිබඳව එහි ආනිසංස එහි විපාක පිළිබඳව ප්‍රකාශ කරමින් කරනු ලබන අනුශාසනාව. හොඳයි, හත ශ්‍රේණියේ අපි ඒ කතා කරන්නට යෙදුනේ. හත ශ්‍රේණියේ පළවෙනි පාඩම. හත ශ්‍රේණියේ පළවෙනි පාඩම කෙටි සටහන. අපි පිරිවෙන දහම් පාසල අපේ YouTube නාලිකාවෙන් ඊළඟට බලමු. හත ශ්‍රේණියේ දෙවැනි පාඩම. අපගේ නාලිකාවත් සමග දිගටම රැඳී ඉන්නට කියලාත් ඔබට සිහිපත් කරනවා. තෙරුවන් සරණයි.